හරි වැඩක්නේ. පාරෙක් කොච්චර මෝටරත යනවාද? රතු පැහැති මෝටරත කියක් ගියාද කියලා කවුද දන්නේ? ඔබ මේ රතු පැහැති මෝටරත හොයන්න පටන් ගත්තේ, ඒවා ගණන් කරන්න පටන් ගත්තේ, ඒකෙන් යම්කිසි වාසියක් සැලසෙන බව නිරීක්ෂණය කරාට පස්සේ. රෙටිකියුල ඇක්ටිවේටින් සිස්ටම්, එහෙම නැත්නම් RAS එක කියලා කියන්නේ ඔබගේ මොළයේ තිබෙන එක්තරා විදිහක ෆිල්ටර් එකක්. ලැම්බෝගිනි කියන සුප්‍රකට වෙළඳ නාමය අද වෙනකොට ලෝකයේ සුඛෝපභෝගීම මෝටර රථ අලෙවිකලාට ඔවුන්ගේ ආරම්භක නිෂ්පාදනය බවට පත් උනේ ට්‍රැක්ටර්. මම විමසිලිමත් වෙනවා මගේ ජීවිතයේ ඊළඟ ජයග්‍රහණය පිළිබඳව. හැබැයි ඒ ජයග්‍රහණය ලබන්නට නම් මගේ දක්ෂතාවය ගෙන ආ යුතු ලෙවල් එකක් මම දැකිය යුතුව තිබෙනවා. අද දවසේ මා විසින් නිමා කළ යුතු වැඩ රාජකාරී මෙන්න මේවා කියලා දැක්කොත් ඔබ ඒක නිමා කරන්නට තියෙන ඉඩ කඩ වැඩි. රෙඩ් කාස් දැකලා මදි ඒව ගණන් කරන්නත් ඕනේ. ගණන් කරොත් තමයි ඔබට මුදලක් ලැබෙන්නේ. මිත්‍රවරුනි, මදකට නතර වෙන්න. ඔබ මෙතුවක් කාලයක් ලබා ගැනීමට අපේක්ෂා කරපු ජයග්‍රහණ කොපමණ නම් ඔබගෙන් ගිලිහිලා ගිහිලා තිබෙනවද? ඒ වගේම ඉදිරි කාල සීමාවේදී ජීවිතයට වඩා වැදගත් වෙන ජයග්‍රහණ කොපමණ ප්‍රමාණයක් ඔබ ජීවිතයට ලබා ගැනීමට අපේක්ෂා කරනවද? මේ කියන කොයි කැටගරි එකේ හිටියත් අද වීඩියෝව නම් ඔබට අතිශයින්ම වැදගත්. මොකද හේතුව ජීවිතේ ඔබ අපේක්ෂා කරන ජයග්‍රහණ දිනා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන රෙඩ් කාර් තියරී එක පිළිබඳව අපි අද දවසේ කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා. දැන් මොකක්ද මේ රෙඩ් කාර් තියරී එක කියලා කියන්නේ? රෙඩ් කාර් තියරී එකට යන්න කලින් ඇයි මේ තියරීස් නිර්මාණය වෙලා තිබෙන්නේ කියන කාරණාව ගැන අපි අවධානය යොමු කරමු. දැන් ලෝකේ ජයග්‍රහණ ලබන මිනිස්සු තමන්නේ ජයග්‍රහණ ලැබීමේදී විවිධාකාරයේ ක්‍රමවේද අනුගමනය කරනවා. සහ ඒ ජයග්‍රහණ ලැබපු ආකාරය පිළිබඳව ලෝකයට බොහෝ දේවල් ෂෙයා කරන්න අමතක කරන්නේ නැහැ. කෙනෙකුට මේක උපකාරී වෙන්නේ තමන් විසින්ම යමක් කරලා ඒක පිළිබඳ අත්දැකීම් ලැබමින්, ඒ පිළිබඳ දැනුම ලැබමින් ඉස්සරහට ගිහිල්ලා ජයග්‍රහණයක් නිර්මාණය කරගන්න උත්සාහ කරනවට වඩා තවත් ජයග්‍රහණ ලැබපු මිනිස්සුන්ගේ අත්දැකීම් අනුසාරයෙන් ඒ දේවල් උපයෝගී කරගනිමින් ජයග්‍රහණයක් නිර්මාණය කරන්නට ගියාපුවාම ඒ ජයග්‍රහණය නිර්මාණය කිරීම වඩාත් පහසු වෙන නිසා. මේ නිසා මම ඔබට වගකීමෙන් කියනවා, අද මේ ඉගෙන ගන්න යන රෙඩ් කාර් තියරි එක ඔබට අතිශයින්ම වැදගත් එකක්. මේක හරිහැටි ඔළුවට දාගත්තොත් ඔබට ජීවිතේ මෙතෙක් හොයාගන්න බැරි වෙච්ච ජයග්‍රහණ දිනා ගන්න පුළුවන්කම ලැබෙනවා. වගේම සමහර විට මේට කලින් ඔබ පෙරදුණු තැන්වලදී අනාගතයේදී ඔබට ජයග්‍රහණය කරන්නත් අවස්ථාව ලැබෙනවා. එහෙනම් අද අපි කතා කරන්නේ රෙඩ් කාර් තියරි එක කියන්නේ මොකක්ද සහ ඒක ඔබගේ ජීවිතේ ජයග්‍රහණ නිර්මාණය කිරීමේදී බලපාන්නේ කොහොමද කියන කාරණාව ගැන. channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, යාළුවෙකුට recommend කරන්න, video එක නරඹලා අවසානයේදී video එක like කරන්න, ඒ වගේම comment එකක් දාන්න අමතක කරන්න එපා. අද අවධානය රෙඩ් කාර් තියරි එක පිළිබඳව. රෙඩ් කාර් තියරි එක පැහැදිලි කිරීම සඳහා මම ඔබගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්න කැමතියි. ඒ තමයි ආසන්නම දිනයක ඔබ ගමනක් යන අවස්ථාවක් පිළිබඳව සිහිපත් කරන්න. මේ ගමන අතරවාරයේදී මෙවැනි රතු පැහැති මෝටර රථ ඔබ කොපමණ ප්‍රමාණයක් නිරීක්ෂණය කරාද? කීයක් ඔබව පහු කරගෙන ගියාද? ඔබ කියයි හරි වැඩක්නේ, පාරේ කොච්චර මෝටර රථ යනවද? රතු පැහැති මෝටර රථ කීයක් ගියාද කියලා කවුද දන්නේ? ඔව්, මේක තමයි හරි හැටි තේරුම් ගත යුතුව තියෙන්නේ. හැබැයි මම ඔබට මෙහෙම කිව්වොත් රතු පැහැති මෝටර රථ කීයක් ඔබව පහු කරගෙන යනවද කියලා හෙට දවසේ ගණන් කරලා ඔබ මට කියන්න. ඒ කියන හැම එක මෝටර රථයක් වෙනුවෙන් මම ඔබට රුපියල් 50,000ක මුදලක් දෙනවා කියලා ඔබ මොනව කරාවිද? ඔබ කල්පනා කරයි ඒක නම් හරි අපූර්ව වාසියක් බවට පත් වෙන්න යන්නේ. මොකද එක රතු පැහැති කාර් එකක් ගණන් කරගත්තොත් මට රුපියල් 50,000ක් හම්බ වෙනවා. මොකද්ද ඔබ කරන්නේ? නැසකවම ඔබ හෙට දවසේ රතු පැහැති මෝටර රථ ගණන් කරන්නට පටන් ගන්නවා. මොකද්ද මේ එතකොට මේ රෙඩ් කාර් තියරි එක කියලා කියන්නේ? ඔබ මේ රතු පැහැති මෝටර රථ හොයන්න පටන් ගත්තේ, ඒවා ගණන් කරන්න පටන් ගත්තේ, ඒකෙන් යම්කිසි වාසියක් සැලසෙන බව නිරීක්ෂණය කරාට පස්සේ. ඔබ ඒක හිතලා නිරීක්ෂණය කරන්න පටන් ගන්නතුරු ඔබව පහු කරගෙන රතු පැහැති කාර් යනවද, එමත් නැත්නම් ඒ කොපමණ ප්‍රමාණයක්ද කියන එක ඔබට හරි හැටි දැන කියා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. රෙඩ් කාර් තියරි එකෙන් පැහැදිලි කරන්නේ ඔබේ ජීවිතේ වාසනාවත් මෙන්න මේ වගේ. ඔබගේ ජීවිතේ දක්ෂතාවයේ මීළඟ අදියරත් මෙන්න මේ වගේ. ඔබේ ජීවිතේ මුදලුත් මෙන්න මේ වගේ. ඔබේ ජීවිතේ අවස්ථාත් මෙන්න මේ රතු පැහැති කාර් වගේ. ඔබ නිරීක්ෂණය නොකරන, ඔබ උවමනාවෙන් නොසොයන, ඔබ විමසිලිමත් නොවන සෑම අවස්ථාවකදීම ඒව සමහර විට වම් පසින් ඔබව පසු කරගෙන යනවා, දකුණු පසින් ඔබව පසු කරගෙන යනවා, ඔබගේ ඇස් ඉදිරියෙන් ඔබව පසු කරගෙන යනවා.
නමුත් ඔබට කිසිම අවස්ථාවක ඔබගේ ජීවිතයේ වාසියට පෙරලා ගත හැකි ඒ අවස්ථා, ඒ වගේම ඔබගේ ජීවිතයේ උපයා ගත හැකි මුදල්, වගේම ඔබගේ ජීවිතයේ ඔබට භාවිත කළ හැකි දක්ෂතා මේ කිසිවක් නිරීක්ෂණය වෙන්නේ නැහැ කියලා තමයි රෙඩ් කාර් තියරි එකෙන් කියන්නේ. සරලවම ගත්තොත් ඔබ නොසවන තාක්කල් ඔබට ඒවත් දකින්නට ලැබෙන්නේ නැහැ කියන කාරණා. දැන් අපි දෙයක් පිළිබඳව විමසිලිමත් වෙනකොට ඒක අපිට පේන විදිහට තමයි අපේ මොළය සකස් වෙලා තියෙන්නේ කියලා මම කලින් වීඩියෝ එකක් සඳහන් කළා. රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම්, එහෙම නැත්නම් RAS එක කියලා කියන්නේ ඔබගේ මොළයේ තිබෙන එක්තරා විදිහක ෆිල්ටර් එකක්. මේ ෆිල්ටර් එකෙන් කරන්නේ අන් කිසිවක් නෙවෙයි, ඔබ හොයන දේ ඔබට වහම පෙන්වනවා. ඔබ හිතන්න උපකාරක පන්තියක් හමාර වෙනවා, ඒ උපකාරක පන්තියෙන් ඔබගේ හිතවත් මිතුරෙක් එළියට එනවා. හැබැයි මේ එළියට එන ප්‍රමාණය 200ක් 300ක් අතරේ ඔබට ඔබගේ මිතුරව හොයන කෙනාව එකපාර්ත දර්ශනය වෙන්නේ කොහොමද? ඒ වගේම ඔබ පොත් රාක්කයක් ගාවට යනවා, ඒ පොත් රාක්කේ ඔබ සොයන පොතක් තිබෙනවා. අන්නේ පොත තවත් පොත් 100 ගණක් අතරේ ඔබට පේන්නේ කොහොමද? ඒ වගේම තමයි කාමරේ බඩු බාහිරාදිය ගොඩක් තිබෙනවා, ඒ බඩු බාහිරාදිය අතරින් ඔබ යමක් හොයනවා. අන්නේ හොයන දේ ඔබට ඉතාමත් කෙටි වේලාවක් ඇතුළත පේන්නේ කොහොමද? මේ සියල්ලට හේතුව තමයි රෙටිකියුලර් ඇක්ටිවේටින් සිස්ටම් එක. ඔබ හොයන දේ උලුප්පල දක්වමින් අනිත් දේවල් යටපත් කරන්න කටයුතු කරනවා. දැන් අපි ජීවිතේ හොයන දේ අපිට හම්බෙනවා කියන කාරණාව ගොඩනැංවිලා තියෙන්නේ ඔන්න ඕක මත. දැන් නිකන් හිතලා බලන්න, නොකියා කියන කම්පැනි එකේ ආරම්භක නිෂ්පාදනය ටොයිලට් පේපර්ස්, ඒ වගේම සෝනි කියන සමාගමේ ආරම්භක නිෂ්පාදනය බවට පත් වෙන්නේ රයිස් කුකර්ස්, Amazon කියන ව්‍යාපාරය එක්තරා වෙලාවක ඔන්ලයින් බුක් ස්ටෝර් එකක් විදිහට වැඩ කළා. ඒ වගේම තමයි Lamborghini කියන සුප්‍රකට වෙළඳ නාමය අද වෙනකොට ලෝකයේ සුඛෝපභෝගීම මෝටර රථ අලෙවි කළාට ඔවුන්ගේ ආරම්භක නිෂ්පාදනයේ බවට පත් උනේ ට්‍රැක්ටර්. ඒ විතරක්ද, Samsung කියන සුප්‍රකට නිෂ්පාදන නාමය ආරම්භයේදී ග්‍රොසරි ස්ටෝර් එකක් විදිහට වැඩ කරපු එකක්. දැන් මේ ව්‍යාපාර කරපු මිනිස්සු Taman පටන් ගත්ත බේසික් ලෙවල් එකේ ඉඳන් අති විශිෂ්ට තැනක් දක්වා මේ ව්‍යාපාර පරිවර්තනය කරේ කොහොමද? ඔබ කල්පනා කරන්න. ඔවුන් හැම විටම නොපසුබස්නා උත්සාහයකින් යුතුව හෙව්වා කොතනින්ද තමන්ගේ ව්‍යාපාරය ජයග්‍රහණය කරවීමට අවස්ථාවක් ලැබෙන්නේ කියලා. ඔබ පාරේ යනකොට ඔබගේ වාහනය පදවාගෙන යන්නේ කොයි මොහොතක හෝ හැප්පෙයිද 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 කියන සිතවිල්ල මත නම් ඔබගේ වාහනය අනතුරකට ලක්වෙන්න තියෙන ඉඩකඩ ඉතාමත්ම වැඩි. හැබැයි ඔබ හැම විටම දකින්නේ මම මේ වාහනය සුරක්ෂිතව පදවාගෙන යන බව නම්, මේ වගේම ඔබ දක්ෂ රියදුරෙක් බව නම්, ඔබ හැම විටම අනතුර වළක්වා ගනිමින් ගමන් කරන්නේ කොහොමද කියන කාරණාව දකින්නට පටන් ගන්නවා. අපි විමසිලිමත් වෙන්නේ මොකද්ද? ඒක තමයි අපිට පේන්න පටන් ගන්නෙ. ඉතින් ඔබගේ ජීවිතය ඇතුලේ ඔබ ජයග්‍රහණ කෙරෙහි කොයිතරම් දුරට විමසිලිමත් වෙලා තිබෙනවද කියන කාරණාව පිළිබඳව ඔබට ඔබෙන් ප්‍රශ්න කරලා බලන්න පුළුවන් මේ රෙඩ් කාර් තියරි එකට දාලා. දැන් රෙඩ් කාර් තියරි එක ඇතුලේ කියන්නේ ඔබ විමසිලිමත් වෙන, ඔබ හොයන හැමදේම ඔබට ලැබෙනවා කියන එක නෙවෙයි. දැන් අපි හිතමු අපි ජීවිතේ මුදල් හොයනවා. මෙන්න මෙච්චර මුදලක් මට අවශ්‍යයි. මට මේක අවශ්‍යයි 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 කියලා ප්‍රාර්ථනා කරමින් හිටියට ඔබට ඒක ලැබෙන්නේ නැහැ. දැන් ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් එකෙත් සමහර වෙලාවල් වලදී සමහර කෙනෙක් උගන්වන වැරදි දෙයක් තමයි මැනිෆෙස්ටේෂන් වලින්. ඒ කියන්නේ ප්‍රාර්ථනා කිරීමෙන් පමණක් අපිට බොහෝ දේවල් දිනා ගන්න පුළුවන් කියලා. ඒක වැරදි. ප්‍රාර්ථනා කිරීම කියලා කියන්නේ හොඳ දෙයක්. නමුත් අනෙක් පැත්තෙන් ගත්තහම ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට කර ගැනීම සඳහා කළ යුතු දේ දකින්නට ඕනි. දැන් උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් ඔබ හිතන්න මම විමසිලිමත් වෙනවා මගේ ජීවිතේ ඊළඟ ජයග්‍රහණය පිළිබඳව. හැබැයි ඒ ජයග්‍රහණය ලබන්නට නම් මගේ දක්ෂතාවය ගෙන යා යුතු ලෙවල් එකක් මම දැකිය යුතුව තිබෙනවා. ඒ ලෙවල් එක එතනට ගෙනියන්න මම ඇසුරු කළ යුත්තේ කවුරුන්ද? මම කියවිය යුතු පොතපත මොනවාද? මා පරිශීලනය කළ යුතු අන්තර්ජාලයේ තිබෙන වීඩියෝ මොනවාද? මේ සියල්ල පිළිබඳවම ඔබ දැනගෙන සිටිය යුතුයි සහ දැකිය යුතුයි. එහෙම නැත්නම් ඔබගේ ජයග්‍රහණය පමණක් දැක්කා කියලා ඒ ජයග්‍රහණයට යාම සඳහා අවශ්‍ය කරන පියවර ඔබ නොදැක හිටියොත් ඔබට ජයග්‍රහණයට ළඟාවීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ ජීවිතයේ දේවල් ලබා ගැනීම සඳහා විමසිලිමත් වෙලා තිබෙනවද? ඒ විමසිලිමත් වීම සම්පූර්ණයෙන් විමසිලිමත් වෙලා තිබෙනවද කියන කාරණාව ඔබ ඔබගෙන් ප්‍රශ්න කළ යුතු වෙනවා. මොකද බොහෝ මිනිසුන්ට ජීවිතයේ ජයග්‍රහණ අවශ්‍යයි. ඔවුන් ජයග්‍රහණ අවශ්‍යයි 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 කියලා කිව්වට ඒ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කළ යුත්තේ කුමක්ද කියන කාරණාව පිළිබඳව කල්පනා කරන්නේ නැත්නම් සහ ඒක දකින්නේ නැත්නම්
ඔහුට හෝ ඇයට ඒ ජයග්‍රහණය දිනා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. දැන් ගොඩක් අය ඩ්‍රීමර්ස්ලා. ඒගොල්ලෝ තමන්ගේ හීන වෙනුවෙන් වැඩ කරන අය නෙවෙයි. තමන් හීන දකින්නත් ඕනේ, ඒ වගේම ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕනේ. වැඩ කළ යුතු බව දකින්නත් ඕනේ. එතකොට තමයි ජයග්‍රහණ නිර්මාණය කරන්න අවස්ථාව ලැබෙන්නේ. ඉතින් රෙඩ් කා තියරි එක හරියට ඔබගේ ජීවිතයට යොදා ගන්නව නම් ඔබ හිතන්න ඕනේ කාරණාව තමයි මේ වෙලාවේ මම ඇත්තටම මගේ ජීවිතයේ මේ වෙලාවේ මට අවශ්‍ය කරන දේවල් දකිමින්ද ඉන්නේ. ඒ වෙනුවෙන් කළ යුතු වැඩ ප්‍රමාණය මම දකිමින්ද ඉන්නේ. ඒ වගේම ඒ වැඩ ප්‍රමාණය හැම දවසක්ම නිමාවේදී නිමාව දකින තැනකද තියෙන්නේ. එහෙම නැත්නම් මම දකිනව හැබැයි ඒ වෙනුවෙන් ක්‍රියාත්මක නොවෙමින්ද සිටින්නේ. ඒක අපි හරියට තේරුම් ගත යුතුව තිබෙනවා. දැන් ඔබ හිතන්න අර මම මුලින් කිව්වා වගේ රෙඩ් කාස් දැකලා මදි ඒව ගණන් කරන්නත් ඕනේ. ගණන් කරොත් තමයි ඔබට මුදලක් ලැබෙන්නේ. අනික් පැත්තෙන් ගත්තාම ඔබ ඔබගේ හීන දැකලා මදි ඒ වෙනුවෙන් වැඩ කරන්නත් ඕනේ. ඒ සම්බන්ධයෙන් ඔබගේ වැඩපිළිවෙල කවුන්ට් කරන්නත් ඕනේ. ඔන්න දැන් එකක් ඉවරයි, දෙකක් ඉවරයි, තුනක් ඉවරයි. එතකොට තමයි ඔබගේ ජීවිතයට ඒ රිවෝඩ් එක ලැබෙන්නේ. ඉතින් මේ නිසා රෙඩ් කා තියරි එක අනුගමනය කරනව නම් ඔබගේ ජීවිතේ බොහෝ ජයග්‍රහණ දිනා ගැනීමට හැකියාවක් තිබෙනවා. එක තමයි ඔබ ජයග්‍රහණ ලැබිය යුතු බව දැකිය යුතුව තිබෙනවා. දෙවෙනි එක තමයි ඒ ජයග්‍රහණ ලබා ගැනීම සඳහා කළ යුතු දේවල් දැකිය යුතුව තිබෙනවා. ඔබ කළ යුතු දේ දැක්කේ නැත්නම් ඔබ අවශ්‍ය පියවර ගන්නෙ නැහැ, කරන්නේ නැහැ. ඒ වගේම තමයි ඔබ අවශ්‍ය පියවර වලට ළඟා වුණේ නැත්නම් ඔබගේ ජීවිතේ ඔබේ ජයග්‍රහණ ලබන්නේ නැහැ. මේ දෙක එකිනෙකත් එක්ක සහසම්බන්ධයි කියන එක බොහොම පැහැදිලිව පේන්නට තිබෙන දෙයක් නේ. ඒ නිසා ඔබගෙන් දැන් විමසලා බලන්න තව අවුරුදු 10කින් ඔබගේ ජීවිතයේ අවශ්‍ය ජයග්‍රහණ මොනවද කියලා. ඔබට උත්තරයක් තියෙනවා නම් ඔබ රතුපැහැති කාර් ගණන් කරන්න පටන් ගත්තාය කියලා සතුටු වෙන්නට පුළුවන්. හැබැයි ඔබට උත්තරයක් නැත්නම් දැන් හෝ ඔබ රතුපැහැති කාර් ගණන් කිරීම ආරම්භ කළ යුතුව තිබෙනවා. මොකද හේතුව ඔබ විමසිලිමත් වුණොත් තමයි ඔබට දේවල් ලැබෙන්නේ කියලා රෙඩ් කා තියරි එක අපිට පැහැදිලි කරලා දීලා තියෙන නිසා. මේ අවුරුද්දට එක්ක ඔබට භාවිත කරන්නට පුළුවන්. මේ අවුරුද්දේ ඔබ කොපමණ ජයග්‍රහණ ලබා ගන්නවද, ඔබගේ දක්ෂතාවය මොන ලෙවල් එකට අරගෙන යනවද ඔබ දැක්කොත් ඔබ වෙනුවෙන් වැඩ කරන්නට පටන් ගනීවි. රෙඩ් කා තියරි එක කියලා කියන්නේ ඔබගේ ජීවිතයේ අවුරුදු 10ක් එහා පැත්තේ තියෙන ඉලක්කවලට ළඟා වීම සඳහා පමණක් නෙවෙයි. අද දවසේ ඔබ විසින් නිම කළ යුතු දේ පවා දකින්නට සහ නිමා කරන්නට හරි අපූර්ව තියරි එකක් විදිහට අපිට සලකන්නට පුළුවන්. මොකද ඔබ හිතන් අද දවසේ මා විසින් නිමා කළ යුතු වැඩ රාජකාරි මෙන්න මේවා කියලා දැක්කොත් ඔබ ඔබ ඒක නිමා කරන්නට තියෙන ඉඩ කඩ වැඩි. හැබැයි ඔබ කිසිම ආකාරයකින් අද දවසේ මා විසින් කළ යුතු රාජකාරි මේවා කියලා නොදැක්කොත් ඒවා ඔබට මගහැරෙන්නට තිබෙන ඉඩ කඩත් වැඩි. ඒ නිසා බොහොම පැහැදිලිව දකිමින් වැඩ කරන්න. ඒක අතිශයින්ම වැදගත් ජීවිතයේදී. පියවරක් තිබ්බත් මේ යන්නේ කොහාටද කියලා දකිමින් ඒ පියවර තියන්න. මුදලක් වියදම් කරත් මේ මුදල වියදම් කරන්නේ කුමක් සඳහාද, එයින් මට ලැබෙන්නේ මොනවාද කියලා දැනගෙන වියදම් කරන්න. දැනුමක් ලබා ගත්තත් ඒ දැනුම් පද්ධති, විවිධ දැනුම් පද්ධති තියෙනවා. මේ දැනුම් පද්ධතිය හරහා ගියොත්ද මට ජයග්‍රහණ ලැබෙන්නේ, එහෙම නැත්නම් මේ දැනුම් පද්ධති ගවේෂණය කරොත්ද මට ජයග්‍රහණය ලැබෙන්නේ කියන එක විමසමින් ඒ ගවේෂණය සිද්ධ කරන්න. මොකද නොදක යමක් කරනවට වඩා දකිමින් යමක් කිරීම සැබෑ ලෙසින්ම බොහෝ ජයග්‍රහණ නිර්මාණය කර දෙන බව රෙඩ් කා තියරි එක පැහැදිලි කරලා තිබෙනවා. එමනම් රෙඩ් කා තියරි එක භාවිත කරන්න මේ නව වසරේදී අලුත් ජයග්‍රහණ නිර්මාණය කරන්න ඔබට අවස්ථාව ලැබේවි. රෙඩ් කා තියරි එකෙන් ජීවිතය දිහා බලන්න ඔබ බොහෝ දේවල් දිනාගත් බව ඔබ යම්කිසි දවසක මේ YouTube වීඩියෝවක් යටම කමෙන්ට් කරාවි. ගිල්ලෙන්නම් තවත් වීඩියෝකින් හමුවෙමු.